හයි කොහොමද? ඉතින් අද උදේ මම දිනනවා ජනිතුවේ DFCC බැංක එක එකතුලා කරන ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා ඔන්ලයින් එන්ටර්ප්‍රිනර්ස් ලාට. ඉතින් ඒකට යන්න තියෙනවා මටයි දිලිපටයි. ඊට පස්සේ අද හවස මම ගෙදර යනවා. මෙහි තිබ්බ ගොඩක් අතන වැඩ ගොඩ ගහලා තිබ්බ. ඒකින්ද මම හිතන්නේ දවස් 20කින් 25කින් ගෙදර ගිහින් නැහැ. ඉන්දා එහම හවස ගෙදර යනවා. එන අබලම් අද මොකද වෙන්නේ කියලා. නමේට එන්න තිබ්බේ නමේට ආවා. හැබැයි මේක මේ ඕගනයිස් කරන ජනිත් තව විනාඩි 20ක් යනවලු වෙන්නේ. මෙන්න ඒකට තමයි අපි ආවේ. දිලිප මොකක් හරි AI සීන් එකක් කරනවා කාට හරි. ඒ ෆෝත් ෆ්ලෝර් එකේ මේක තුනයි නේ තියෙන්නේ. When you are eating put some focus and do that also මම ඉවෙන්ට් එකක් ඉදින් කරන්න ඕන ජනිට් විතරයි ඉති ලංකාවේ මේ ඒව මොනවාද දකින්න අවුරුදු දෙින්ම දන්න දිල්ෂාන අබේගුණවර්ධන ඉන්න අපිත් එක්ක ඉතින් මූල්‍ය විසඳුම් ගැන අපි කතා කරා දැන කියාගත්ත මේත් එක්ක මේ සේල්ස් රේට් බලන්න හරිය වැදුණාද දැන් දිල්ෂාන අබේගුණවර්ධන I would like if you come and just say that he is expertise and mama me ulang gate me weda katiyo thu hinda thai man ara propose kare tipa vidihata internet tulin wedi ma earn karapu kena mai dilipai dilipa saha ipa passe mama e kramiya morakan kara dilshan lang ipa passe dilshan man dakina wenaskam me visheshatwe thama dilshan ævilla salli manage karanna expert සාමාන්‍යයෙන් මගේ යාළුවෝ ඉන්නවා එතන සල්ලි නෑ ඒ මාරු මනි මැනේජ්මන්ට් එකත් අන්තිම ඩිෂන් සල්ලි තිබ්බත් ඒ පැත්ත මාරයි මම ගොඩක් දේවල් දාගන්නවා මෙයා ඉන්නේ පැත්තට එක්ස්පර්ට් ඉඳන් ගෙන මම මොනවා හරි අහන්න තියෙනවා මම ඩිෂන් ගෙන් තමයි අහන්නේ ඉතින් පොඩි අයිඩියා දෙන්න පුළුවන් අපිට ඇත්තට ඒකෙන් ගන්න ඕමල අයිඩියාක් ගන්න පුළුවන් කොහොමද කියලා මම ඒක දැක්ක දේ තමයි මේ කමර්ෂල් ප්‍රොපර්ටිස් වල මම දැන එක හේතු මොකක්ද කියලා ගොඩක් අඩු වෙලා තිනවා. ඒක ඒතකොට පොඩක් කල්පනා කරලා එහෙනම් එහෙම වෙනවා ඇති. මේ වෙලාවේ ලෝකයේ බහුතරයක් මිනිස්සු ඉදින් ශ්‍රමදායකත්වයෙන් කරන බොහොම දේවල් අපි දැක්කාට පස්සේ අපි හිතන්න පුළුවන් මේක මේ විදිහට රිප්ලේස් කරන්න පුළුවන් කියලා. ආ හරි. බලන්න ට්‍රෝල් මොඩල් එක වගේ. කවදා හරි වහම් වෙලා මේ යෝගට් එක තමයි හැමෝම ලජ්ජාව ඉන්න අපිට ලජ්ජාව නැහැ නේද ඔකේ බොයිස් එහෙනම් ඉවෙන්ට් එකට ගෙදර ආවා එහෙනම් මම දැන් යනවා ඇහලා ඒකට ගෙදර කොහොමද මඩ ටික Tyson here, your personal astrophysicist. Pleasure, Neil. welcome. Gamana kyaddi ahana asama podcast ekak start okay. Right, ena. Let's go. I recently learned I didn't read all of his books. I read some of them. Declared. Man hemadaama gedara anakota fab ekken cake kala deyak gannawa gedara ayata. Api kam. අපි එක කූල් බොක්ස් එකේ දාගමු. මේක ඔන් කරාම මගේ ෆ්‍රිජ් එක. හෝම් සීට් හෝම්.
පැනලකද ජනිත් මගෙන් අහ ප්‍රශ්න තමයි මේ මගේ මනි මැනේජ්මන්ට් හොඳයි එහෙම කරගෙන තියෙන්නේ කොහොමද කියන එක. මේ මම මේ කියන ඒවා සමහර කෙනෙකුට හරියන්නේ නැති වෙන්න පුළුවන්, ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්. ඔයාලට ගැලපෙනවද කියලා බලලා, විතර බලලා ඕකේ නම් අප්ලයි කරගන්න. මගේ පළවෙනි නිකන් ටිප් එක ට්‍රික් එක තමයි ලෝභ වෙන්න ඕනේ කියන එක. මේක ලෝභ වෙනවා කියන්නේ නොකනෝ බී කැපිටල් දෙයක් ගන්න නැතුව ජීවිතන එක නෙමෙයි. හරිද? මම හිතනවා 150%ක්වත් සේව් කරන්න සහ ඒ සේව් කරන එක රීඉන්වෙස්ට් කරන්න ඕනේ කියලා. මොකද අපි සල්ලි නිකම්ම බැංකුවේ දාගෙන හිටියොත් එහෙම තියෙන්නත් ඕනි කොටසක් මොකක් හරි ලොකු හදිසියකට ගන්න. එනවාට ඉන්ෆ්ලේෂන් එකත් එක්ක නිකම් බැංකුවේ දාලා තියෙන තීරමනේ මේ අපෝග්‍රේඩ් ඉඩම් ගන්න පුළුවන් එකක දේවල් කරන්න පුළුවන්. මේවා කලින් කතා කරලා දිනවා සහ මගේ පොඩ්කාස්ට් එකේ කතා කරලා දිනවා. අලුත් පොඩ්කාස්ට් එකත් එනවා විකිත් එක්ක ගන්න. ඒකේ ලින්ක් එක මම මේ ඩිස්ක්‍රිප්ෂන් එකේ පින් කරපු කමෙන්ට් එකයි මේ කමෙන්ට් එකේ දාන්න. ඒ කියන්නේ ලෝභ වෙනවා කියලා කියන්නේ මේ වගේ. හිතන්නකෝ දැන් අපිට කන්ටෙන්ට් එකක් කැම් එකක් නැහැ. එතකොට ඔයාලට පුළුවන් වෙන 105,000 තියෙන හොඳ කැම් එකකුත් ගන්න පුළුවන්. අපි දැන් අපි ඒකත් එක බලන්න ඕනේ. දැන් මේක බලන්නේ මොන වගේ කට්ටියද? ඒ කියන්නේ සාමාන්‍ය 48720 වගේ ෆෝන් වලින් බලන ලොකු ක්‍රවුඩ් එකක් නම් වාට ඉන්නේ. මම නම් කියන්නේ iPhone එකකුත් ඇති. ඒ කියන්නේ ඔයාලට රෝඩ් මයික් එකක් ඕනේ නැහැ ගිහින් ඉන්ටර්විව් එකක් ගන්න. ඔයාලට දිගටම වැඩ එනවා නම් එහෙම කරලා ඉන්වෙස්ට් කරන එක වෙනම එකක්. කොහොම හරි අර සාපේක්ෂව ලෝභ වෙලා සල්ලි එකතු කරගෙන ඒව රීඉන්වෙස්ට් කරලා ඔයාලගේ ඕනි තරට එක ලෙවල් එක පැනනට පස්සේ ඉතින් ඕන් තරම් ඉඳන් කරන්න එහෙම කරන්න පුළුවන්. හැමදේම මේ කිව්වෝ සාපේක්ෂයි. අපි මේක වැඩි දුර කතා කරමු පොඩ්කාස්ට් එකෙන්. දැන් යන් චිනා හම්බෙන චිනාව දැක්කේ නැහැ ගොඩ දවසකින්. ඕකේ ඉතින් රාත් වෙලා චින්තන නම් කඩේළු අපි කොහොම හරි චින්තනත් එක්ක කතා කරලා මෙයා. ඉතින් යාළුවේ කොහොමද? ඉතින් මම යාව කට්ටියට වා පෙන්නලා යන්න මේ ෆ්ලෑෂර් ලයිට් එක ගාගෙන ගන්න ඉතින් මේ ලෑවිලා ඉන්නේ. ඕ මේ බොහොම ඈ. ඉතින් මොකද වෙන්නේ ජීවිතේ? අපි ඉතින් මාසෙකට තරවස දැක්කේ. මේ රටටින් ඉන්න ඉතින් මං ඉතින් ඈ ඒ අවස්ස කටේළු ටික ලස්සනට කරගෙන ගියා. ඒ කියන්නේ වා දැන් කසාදයක් කියන මැදල මොකද තත්ති ඉතින් ළමයි කම ඉන්නා. නෑ ළමයි ඇති කතාද නම් වෙන්නේ. ආ ඒක නම වෙන්නේ. ඒක ඇතුලේ අපේ රනිල් මොසයි ඉන්නාද ලස්සනට. වා කවුද මේ පාර සජිත් මාත්‍යාද කවුද? නෑ සජිත් මාත්‍යාට ඉතින් කොහොමත් තිබුණේ නෑනේ. මම කොහොමත් තිබුණේ නෑනේ. දැන් මොකක් කර රට ආර්ථිකෙන් ගොඩ ගත්ත කියමුකෝ. ගොඩ ගත්තම ගියංගෝ කවුරු හරි. ගොඩ ගණ්ඩත් බක් ඉතුරු වෙලා ඉන්නේ. ගොඩ ගන්න බං ඉතුරු වෙලා ඉන්නේ. ආ රටක් දෙන්න බැරේ. හරි හරි. නෑ නෑ ඉස්සරහා මට මේ ළඟදී අයිඩියා වුණේ බං මේ බදකල බංගලාදේශ කෙලිය විදිය අම්මට උඩ යකෝ 100ක් 150ක් ඩවුන් නේ මේ බම් මේම එනවා පෙළපාලි ආණ්ඩු විරෝධී පිළපාලි මේම එනවා බා මේ අරුන්ගේ බා වාහනේම මේ ආමියගේ පොලිසිය මේම යනවා බං අර මේ අනාත පෙළෙනවා ඇඟවලුඩි යනවා බං කකුල්ලේ මුඩි මේ වෙල්ල ඉන්නා නේ කකුල අයියලා නේ ලොරිය ගියා ඒ වින්නා බං මේ ඉත දරුණුයි ඈ ඒ කියන්නේ බං අපේ අපේ ලොකු සාඩක් බං ගහන්න තිබ්බනේ ඈ ඒ කියන්නේ බං ඈ නෑ ඇත්තටම යා ජනාධිපතිනේම ඉබ්බේ නෑනේ මචං යා කැතයි නේ ඒ වගේ ඔයෙම වෙනව මට ආයෙමද මී යාට මො රජිය රස්සාවක් නැද්ද නේනේ ඕකට මොන රජිය රස්සාවක්ද අන්නලු මොකක් මේ කම්පියුටර් කඩියත් මොකක් දෙකක් කරනවලු කොමියුනිකේෂන් නැද්ද දන්නේ ඒ වගේ ඔයෙම කන්න මේක නේද බලන්න මේ ස්ථිර රැකියාවක් නැතුව මේ කොල්ලෙට ගෑනු දෙන්න පුළුවන් පප්පක් ඔකේ අන්න මෙදා අර තෙන්ටාව මම පාරේදී මම මයින්ද මාත්‍ය කොයින්ද පාරේදී මයින්ද මාත්‍ය